සුබ දවසක් ඔබ සියලු දෙනාට තවත් අනර්ග දවසක අපි දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක් අසන්නට යනවා මම විශ්වාස කරනවා ඔබ වහන්සේ ඔබ සියලු දෙනා දෙවියන් වහන්සේ වචනයට ඉතාමත් ආස්ථාවෙන් මෙහි මොතේ බලාගෙන ඇති කියලා උන්වහන්සේ වචනේ අසන පිණිස ඔබත් එක්ක මම අද දවසේ බෙදා ගන්න යනවා යම් පුජ්‍යලයේ ගැන එහෙනම් අපි බයිබලයේ ඒ සබත් පාසල් දරුවන්ට පවා උගන්වන යම් මිනිසෙක් ඉන්නවා සාකියෝස් කියලා. ඔහුගේ ජීවිතයෙන් යමක් අපේ ජීවිතයට ගන්නා පිණිස මම ඔබත් සමග අද දවසේ උන්වහන්සේ වචනේ බෙදා ගන්න යනවා. මම ඊට කලින් කැමතියි ඔබගේ අවධානය යොමු කරන්න ඔබ දන්න කියන පුද්ගලයෙක්. ඔබ අසල තියෙන පුද්ගලයෙක්. රටේ ලෝකේ ජනප්‍රිය පුද්ගලයෙක් එනවා කිව්වොත් ඔබගේ නගරයට ඔබගේ ගමට ඔබ මොකද කරන්නේ? ඔබ ඊටමත් ඔබේ සියලුම වැඩ කටයුතු පැත්තකට දාලා ඔබ ඊටමත් ආශාවෙන් උනන්දුවෙන් ඒ පුද්ගලයාව දැක බලා ගන්නට ඔබ යනවා. ඇයි ඒ? ඒ පුජ්‍යලයා ඔබට විශේෂ නිසා ඔබ ඒ පුජ්‍යලයාත් එක්ක කිතු සම්බන්ධතාවයක් ඇති කරගන්න. නැත්නම් ඒ පුජ්‍යයාගේ අද කාලේ හැටියට බැලුවොත් සෙල්ෆි එකක් ගහන්න. ඒ වගේ බොහොම ආශාවෙන් ඔබ යනවා. ඉතින් යම් දවසක මේ මම කියන පුජ්‍යලයා සාකියුස් කියන පුජ්‍යලයාට උවමනාව තිබුණා මේ යේසුස් වහන්සේ ඔහුගේ ගම් පළාතෙන් යන විට ඒ යේසුස් වහන්සේව දැක බලා ගන්න. නමුත් ඔහුට බැරි වුණා ඔහු මිටි නිසා මේ යේසුස් වහන්සේව දැක ගන්න. ඉතින් අපි බලමු ඔහු කොහොමද මේකට මුහුණ දුන්නේ කියලා. ඔහු ඉස්සෙල්ලම කරේ මේ සෙනග අතරේ මේ වහන්සේ එන ආරංචිය ඇසිලා සෙනග අතරින් ආවා ඉස්සරහට යේසුස් වහන්සේ දැක ගන්න. ඒකට හේතුව ඔහුගේ ජීවිතේට ඔහුට උවමනාව තිබුණා යේසුස් වහන්සේ කළ කී දෑ ඇත්තද මොහු කරන්නේ මොනවද කියලා ඔහුගේ සිතින් දැකලා ඔහුගේ ඇස් වලින් දැකලා ඔහුගේ කනින් අහන්න. ඒ නිසා ඔහු ආවා මේ සෙනග අස්සේ. ඇවිල්ලා දෙවියන් යේසුස් වහන්සේ දකින්න වෙනස උත්සාහ කරා. මම ඔබට කියනවා මේ සාකියුස් වගේ ඔබත් අද දවසේ උත්සාහ කරන්න මේ යේසුස් වහන්සේව දකින්න. ඔබේ සිතේ ආශාව තියෙනවා නම් මේ යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේට අත්දකින්න ඔබ උත්සාහ කරන්න මේ සාකියුස් වගේ උන්වහන්සේව දකින්න. ඔබට බාධාවල් තියෙනවා නම් ඔබ උත්සාහ කරන්න මේ බාධාවල් බිඳගෙන යන්න. සාකියුස්ට බාධාවක් වුණා ඔහුගේ මිටිකම. ඒ නිසා ඔහු උස්සර වෙලා ගිහිල්ලා යේසුස් වහන්සේගේ අවධානය දිනා ගන්න පිණිස ඔහු නැග්ගා අත්තික ගසකට. අත්තික ගහට නැගලා ඒ ස්ථානයේ යේසුස් වහන්සේ යනකොට යේසුස් වහන්සේ දැක්ක මේ මිනිසයා ඔහු යේසුස් වහන්සේ දකින්න පුදුම ආශාවකින් උනන්දුවෙන් ඉන්න බව. අපි බලමු දේව වචනේ මොකද්ද මේ ගැන කියන්නේ කියලා. ලූක් 19 පරිච්ඡේදය කියනවා උන්වහන්සේ යෙරිකෝට ඇතුළුව ඒ මැදින් යද්දි සුංගම් අයකරන්ගන්ගේ ප්‍රධානීෙක් වූ සාකියුස් නම් ලත් පොහොසත් මිනිසෙක් යේසුස් වහන්සේ කවුද කියා බලන්ට සෙවිය. මේ බලන්න මොහු පොහොසත් මිනිසෙක්. ඒ නිසා මෙයාට කිසිම අඩුපාඩුවක් නැහැ. හැබැයි මෙයාට උවමනා වුණා යේසුස් වහන්සේ කවුද කියා බලන්ට සොයන්න. මගේ ප්‍රිය සහෝදරයා සහෝදරිය. අද මිනිසයන් බොහෝ දේ බලන්ට සොයනවා. ඔහුගේ ජීවිතය ඒ තුලින් පරිවර්තනයක් කරගන්නට හොයනවා. නමුත් පරිවර්තනයේ සිදුවෙන්න නම් ඔවුන්ගේ ජීවිතේ සැබෑ කෙනෙක්ව මුණ ගැසෙන්න අවශ්‍යයි. ඉතින් යේසුස් වහන්සේ දකින්න මාර කලින් කිව්වාගේ ඔහුට බාධාවක්. ඔහු කරේ මොකද්ද? අත්තික ගහකට නැග්ගා. ඊට පස්සේ කියනවා යේසුස් වහන්සේ ස්ථානට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සාකියුස් වහම බැසපන්න. මක් නිසාද අද නුඹේ ගෙදරට මා නවතින්න ඕනෑ යයි ඔහුට කීසේක. මගේ අවධානය ඔබට යොමු කරන්න ඕනේ මේ තැනටයි. මේ බලන්න දෙවියන් වහන්සේ අපේ සිත දකිනවා. අපගේ අදහස් දකිනවා. යේසුස් වහන්සේ දකින්න ඔබව. ඒ නිසා අච්චර දහස් ගානක් සෙනග ඉඳි වට කරගෙන ඉඳි යේසුස් වහන්සේ ආව සාකියුස් සිතර. මගේ ප්‍රිය සහෝදර සහෝදරිය. මේ ලෝකේ දහසක් අතරින් ඔබ තෝරාගත් දෙවියන් වහන්සේ. එහෙම නැත්නම් ඔබ කැඳවන දෙවියන් වහන්සේ ඔබ වෙත රෙන්ට බලාගෙන ඉන්නවා. අවශ්‍ය ඔබගේ ආශාව ඔබගේ උනන්දුව. ඊට පස්සේ යේසුස් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා ඔහුට කියනවා සාකියුස් වහම බැසපන්න. මක් නිසාද අද නුඹේ ගෙදර මා නවතින්න ඕනෑ හිට කීසේක. මගේ ප්‍රිය සහෝදර සහෝදරිය. යේසුස් වහන්සේ ඔබේ ගෙදර නවතිනවා නම් ඒක තරම් ආශිර්වාදයක් නෑ. මේ සාකියුස් කියන්නේ යුදෙව් සම්ප්‍රදායට අනුව පාපිෂ්ඨ මිනිස්සෙක්. මොකද ඔහු කරේ සුංගම් අය කිරීම. ඌව ප්‍රතික්ෂේප කරන සමාජය. ඔහුගේ ඔහුට තිබුණ එකම දේ ඔහුගේ පොහොසත්කම. ඔහුගේ තනතුර. ඉතින් මේ අවස්ථාවේ මිනිස්සු කුඳුරන්ට ගත්තා. ඊට කලින් ඔහු කියනවා මෙතන කියනවා ඇවි ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේ. මේ බලන්න සාකියුස්ට ඉස්සලමුවම නාව තිබුණේ යේසුස් වහන්සේ දැක ගන්න විතරයි.
ඊටපස්සේ යේසුස් වහන්සේ කිව්වම මම ඔයාගේ ගෙදර නවතින්න ඕන කියලා ඔහු වහාම ගහෙන් බැලලා ප්‍රීතියෙන් යේසුස් වහන්සේ පිළිගත්තා මගේ ප්‍රිය සහෝදරයා සහෝදරිය මම ඔබට පුංචි ලිමක් කරනවා ඔබ දෙවියන් වහන්සේ අධහන කෙනෙක් වෙන්න පුළුවන් නෝන කෙනෙක් වෙන්න පුළුවන් මේ යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ මොහොතක් පිළිගන්න ඔබගේ නිවසර මොහොතක් පිළිගන්න මොකද යේසුස් වහන්සේක අවස්ථාවගෙන මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි යමෙක් මාගේ හඬහසා දොර ඇරියොත් මං ඔහු වෙතට ඇතුළු ඔහු සමග කැම කන්නේ කියලා. ඉතින් මේ මිනිසයා යේසුස් වහන්සේ ඔහුගේ නිවසට එනවා කිව්වම ඔහුව පිළි අරගෙන උන්වහන්සේ ඔහු සමග ගියාම අහල පාලින් ඉන්න ඔක්කොම කොඳුරන්න ගත්තා. ඇයි? මෙච්චර මේ ධර්මිෂ්ඨ මිනිස්සු ගොඩක් ඉන්නවා. ආ අපි මෙච්චර අපි ඉදිද්දි මෙයා අපි කෝ දාලා මේ පෞකාර මිනිසයා ගෙදරට ගියානේ කියලා. අද සමාජයත් එහෙම තමයි. පෞකාරයන්ම පිළිගන්නේ නැහැ. මගේ ප්‍රසහෝදරස ඔබ සමහර විට මේ ලෝකෙන් වෙන් වෙච්ච කොන් වෙච්ච මිනිස් ප්‍රතික්ෂේප කරන එක වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ බලාගෙන ඉන්න ඔබ පිළිගන්න. ඉතින් මෙන්න මෙතනින් පස්සේ තමයි මම දකින මේ මිනිසගේ වෙනස සිදු වෙන්නේ. ඔබගේ ජීවිතයේ සැබෑ පරිවර්තනයක් අවශ්‍ය නම් මේ බයිබලයේ ඉතා ක්ෂණෙන් ක්ෂණිකව පරිවර්තනය වෙච්ච මිනිසෙක් ඉන්නවා නම් සාකියොස්. ඔහු ඊට පස්සේ කියනවා ඔහු ඔවුන් එක දැක උන්වහන්සේ පෞකාර මිනිසෙකු සමග නවාතැන් ගියේ කියමින් සියල්ලෝම කොඳුලෝය සාකේවුස් නැගිට සිට ස්වාමිනි මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලු දුන් දෙමි මේ බලන්න මගේ ප්‍රිය සහෝදර සහෝදරිය යේසුස් වහන්සේ එක වචනයයි කිව්වේ මම අද ඔබේ ගෙදර නවතින්න ඕන සාකේවුස් ඔහුගේ ජීවිතේ මුළුමනින් පරිවර්තනය ඔහුට කිව්වේ සාකේවුස් උඹ පෞකාරයෙක් උඹ උඹගේ වැරදි පිළිගන්න ඕන උඹ කරලා තියෙන අසාධාරණකම අයින් කරන්න ඕන උඹගේ මනුෂ්‍යන්ට කරන කෙනෙහිලිකම අයින් කරන්න ඒ මුකුත් කිව්වේ නැහැ ඒසස් එක දෙයයි කිව්වේ මට ඔබේ ගෙදර අද නවතින්න ඕන ඒ සැනින් ඔහුගේ ජීවිතේ පරිවර්තනය වුණා ඔබගේ ජීවිතේ සැබෑ පරිවර්තනයක් වෙන්න අවශ්‍ය නම් යේසුස් වහන්සේට අද දවසේ ඔබේ ජීවිතේ ඉඩ දෙන්න ඊට පස්සේ ඔහු කියනවා ස්වාමිනේ මම යමෙකුගෙන් අලුත්ෙන් යමක්ගෙන තිබේ නම් ඔහුට සතර ගුණයක් නැවත දෙමි ස්වාමීන් වහන්සේ කිව්වා. එයා කියනවා මං කාට හරි අයුතුකමක් කරලා තියෙනවා නම් මං එයාට හතර ගුණයක් දෙනවා. මං සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලු දුන්නට දෙනවා. මේ බලන්න වෙනස. ඔහු එච්චර කල් කාටවත් මුකුත් දුන්නේ නැහැ අනුන්ගේ දේවල් කඩාවඩා ගත්ත කෙනෙක්. දිලු දුන්නට දුන්නේ නැති කෙනෙක්. නමුත් ඔහුගේ ජීවිතය වෙනස් වෙන අතුලාන්තේ. ඒකට එකම හේතුව යේසුස් වහන්සේ. අද දවසේ පටන් මේ මොහොතේ පටන් ඔබගේ ජීවිතය වෙනස් වෙන්න අවශ්‍ය නම් මගේ ප්‍රිය සහෝදර සහෝදරිය ඔබගේ ජීවිතේ දොර අරින්න යේසුස් වහන්සේට සාකියුස් වගේ උන්වහන්සේව දකින්න ආශාවෙන්න මම ඔබට කියන්න ඔබ දැන් ඔබ දන්න කියන ප්‍රසිද්ධ පුද්ගලයෙක් ආපුවම ඔබ කොච්චර උනන්දුවෙන්ද යන්නේ ආව දකින්න මේ වගේ පොඩ්ඩක් මේ යේසුස් වහන්සේ ගැන හොයලා බලන්න ඔබ උනන්දු වෙන්න එවිට ඔබට පුළුවන් වෙනවා ඔබගේ ජීවිතේ පැහැදිලි වෙනසක් අත්දකින්න. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ ඔහුට කියනසේ ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය. මගේ ප්‍රිය සහෝදර සහෝදරිය. ඔබගේ නිවසේ බොහෝ ප්‍රශ්න, කරදර, වේදනාවන් ඇති. ඔබට විසඳ ගන්න බැරි බොහෝ ප්‍රශ්න ඇති. ඔබගේ ජීවිතේ වියවුල් වෙලා ඇති. ඔබගේ ජීවිතේට ගැළවීම අරගෙන යේසුස් වහන්සේ එන්න බලාගෙන ඉන්නවා. ඔබගේ හදවතට සමාධානය අරගෙන යේසුස් වහන්සේ ඉන්න බලාගෙන ඉන්නවා. ඔබගේ ජීවිතේ පරිවර්තනය කරන්න යේසුස් වහන්සේ ඉන්න බලාගෙන ඉන්නවා. එක දෙයයි අවශ්‍ය. ඔබට යේසුස් වහන්සේව දැක ගැනීමේ පිපාසය. අර සාකේවුස්ට වගේ. ඔබ ලැජ්ජාවෙන් දෙපා. අද සමාජයේ බයයි මිනිස්සු බයයි ලැජ්ජයි. මේ සාකේවුස් ඔහුගේ තත්ත්වය බැලුවේ නැහැ. ඔහු ලැජ්ජා වුණේ නැහැ. උදුහල ගිහිලා පොඩි ළමෙක් වගේ අර ගහට නැග්ගා. ඔබ ලැජ්ජාවට පත් වෙන්න එපා මොකද යේසුස් වහන්සේ ඔබ සොයන්න ඔබ ඔබගේ පරම්පරාව නිසා ඔබගේ ජාතිය ඔබගේ ආගම නිසා ඔබ ලැජ්ජයි ඒ තුලින් ඔබට වෙනසක් සිදුවන්නේ නැහැ දැන් මෙතන ඒ යේසුස් වහන්සේ කියන යේසුස් වහන්සේ උට කියනසේ ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය කුමක් හින්ද මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ද මක් නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති උදේ සොයන්ටද ගලවන්ටද ආයේයි කීසේක මගේ ප්‍රිය සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ ආවේ නැති වෙච්ච දේ සොයන්න ඔබව ගලව ගන්න ඔබගේ ජීවිතේ නැති වෙච්ච දෙයක් තියෙනවා යේසුස් වහන්සේ යේසුස් වහන්සේට අවශ්‍යයි ඒ දේ නැවත ඔබට දෙන්න ඔබගේ හදවතට සමාධානය දෙන්න අවශ්‍යයි ඔබගේ මුළු ජීවිතේටම ආශිර්වාදය දෙන්න අවශ්‍යයි ඔබගේ මුළු ජීවිතේම වෙනස් කරන්න අවශ්‍යයි මගේ ප්‍රිය සහෝදරයා සහෝදරිය ඒ නිසා ඔබ තීරණයක් ගන්න අද දවසේ ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ පරිවර්තනය කරගන්න
මනුෂ්‍යයෝබව නොසලකා ඉන්නවා පින්න පුළුවන් අර සාකේස්ව පෞකාරයේ මෙයව ඇයි මෙයාගේ ගෙදරට ගියේ ආ මෙච්චර අපි ඉඳිද්දි ඔයාට යන්න වෙන කවුරුත් හිටියේ නැද්ද යසන්සට චෝදනා කරා ඒ නිසා ඔබ මනුෂ්‍යෝ කියන දේ ගැන හිතන්න යන්න එපා ඔබගේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය ඔබම තමයි යසුසන්සේව ඔබගේ ජීවිතය අත්දකින්න ඔබ ක්‍රියා කරන්න අවශ්‍යයි බලාපොරොත්තු රහිත ලෙස ජීවත් වෙනවාද? ඒ බලාපොරොත්තු රහිත ජීවිතේට යේසුස් වහන්සේට පුළුවන් බලාපොරොත්තුවක් දෙන්න. ඔබ තීරණයක් ගන්න ස්වාමීන් වහන්සේ තුල. මොකද ඔබගේ ජීවිතය තුල අර සාකේස්ගේ ගෙදර යේසුස් වහන්සේ නැවතුණා වගේ උන්වහන්සේ නවතින ඉතාම ආසාවෙන් ඉන්නවා. යේසුස් වහන්සේ පැහැදිලිව ඔබට නැවතත් කියනවා. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. මගේ ප්‍රිය සහෝදරයා සහෝදරිය. ඔබ මේ වචනය අසාගෙන ඉන්න යේසුස් වහන්සේ නාඳුනන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වචනය ගැන දන්න යේසුස් වහන්සේට ඔබගේ ජීවිතේ මුළු මොනින්ම ඉඩක් නොදුන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට අවස්ථාවක් තියෙනවා. ඔබ කියන ස්වාමීනි, සාකියුස් යේසුස්ව ඔබ වහන්සේව දැක ගන්න ආසාව වුණා වගේ. මමත් ආසාවෙන් ඉන්නවා ඔබ වහන්සේව දැක ගන්න. ඔබ වහන්සේව මගේ ජීවිතේට පිළිගන්න. එන්න මගේ නිවසට, එන්න මගේ හදවතට. මම ඔබ වහන්සේට මගේ හදවත ඉඩ දෙනවා. ඒ නාමයට යේසුස්වහන්සේගේ නාමය ඔබ විශ්වාස කරන්න පිළිගන්න ඔබේ නිවසට ඔබේ හදවතට ඔබේ ජීවිතයට උන්වහන්සේ මහත් දෙයක් ඔබේ ජීවිතේ කරාවේ ජේසුස් වහන්සේ